सक देना। विसक मगर सुन ले रन्नो ने एक एक मार लगा दिन्ना को लू कुडविन द कौद विली द पैटिया के विसिट के दिखी लगे दिन्ना तीतर में दिन्ना उन्नंग ऐतुड़ के ला पैटी टाप दिन्ना बैठिया ने दिन्ना है बैठिया मामा दिन्ना ऐतुड़ दिन्ना ना गैस दिया दिन सिद्ध ना सुनना मरण भयने वेड़ी कलट पर शिव को हट दान हम डूड दाम एक हम दाए ओगा के इधर के टो वेद्दा करने पुलवा मिनी इन्ने मिनी बगमे उन टक वो द हाउसर मीटिंग में तीनों की आओगे की वाली वा माले का मात तत्ते कता कोला उन्हें कीनो
අපිට ළඟදීම බාර් ලයිසන් එක හම්බ වෙනවලු. ඔබතුලා කියලා අපිට දිවාසිය නැලු බං. අරක්කු ගෙන්නනට ආණ්ඩුවට ඒක ගෙන්න අනිකියුන්ටයි සල්ලි දුන්නම අපිට තම දොවිතුක්කත් නැලු. ඒ ඉතින් අපි සීල් අරක්කු විතරක් වික්කොත් නේ. ඒ කිව්වේ सुनील उंबट में करुण कारण तीरंगन लपट वेडी अभी मे लैसन गे मोस्तरेट बारे पटंगान ඇතුලිය අපි විකුණන්නේ හොරාර ඒ කියන්නේ වාඩිය වහන කතාව බොරු ඒක වල කොහමද යකෝ අපි ජීවත් වෙන්නේ උඹත් වයසට ගියාට ඇල්බා නියම ඔලු බක්කා ඒක නෙමෙයි දැන් තලංගමේ උන්ගේ තත්ත්වය කොහමද තාව කිසිම ඔත්තුවක් නෑ බා අයියා සොයිසට් සෙට් වෙච්චින්ද උන් අපිට ගේමක් දෙන්න බයයි එක බාර නෙමෙයි බා මැරෙන්නේ බලනවා මන්ත්‍රීතුමා මන්නම් කවදාක්වත් හිතුවේ නෑ මේ ගමට මෙහෙම කලක් කියයි ඇයිද මොකද වෙලා තියෙන්නේ මේ සොයිසගන්න වැඩ අර පද්මෙව ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපති කමට නම් කළා ඕක ඉතින් පුදුම වෙන දෙයක් නෙවෙයි මන්ත්‍රීතුමා බලන්නකෝ මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු හුඟක් දෙනෙක් පද්මෙ වගේ අයනේ ඔය වගේ චණ්ඩින්ව මේ වගේ වැදගත් අන්තරු වලට දැම්මහම ගමේ මිනිස්සුන්ගේ ජීවිතවලට බලපාන තීන්දුව తీරන ගන්නේ මිනිහා. ඒක කොච්චර නරක දෙයක්ද? ඒක තමයි මන්ත්‍රීතුමා අපේ අභාග්‍යය. කිසිම අධ්‍යාපනයක් නැති, විනයක් නැති, ශික්ෂණයක් නැති අය තමයි ආණ්ඩුවේ තීන්දුව తీරන ගන්න තැන්වල, ඒවා ක්‍රියාත්මක කරන තැන්වල රජ කරන්නේ. රටක් පාලනය කරනවා කියන්නේ හරිම සංකීර්ණ දෙයක් නේ මන්ත්‍රීතුමා. ඒක මේ ව්‍යාපාරයක් සමාගමක් පාලනය කරනවා වගේ දෙයක් නෙවෙයිනේ. ඒත් බලන්නකෝ. රටේ හැම ආයතනයක්ම පාලනය කරන්නේ මුදලාලිලා. එහෙම නැත්නම් සමාගම්වල අයිතිකාරයෝ. ඒගොල්ලෝ හිතනවා ඒවත් මේ තමන්ගේ ව්‍යාපාර සමාගම් වගේ පාලනය කරන්න පුළුවන් කියලා. උපරිම ලාභ ගන්න පුළුවන් ඕනම දෙයක් කරනවා රටක් කියන්නේ ව්‍යාපාරයක් නෙවෙයි ඒකේ පරමාර්ථය හෙට දවසේ මිනිහාගේ ප්‍රගමණය වර්ධනය කිරීම ඒකට ඉතින් මිනිහාගේ ගුණධර්ම තමයි වැදගත් වෙන්නේ ඒකනේ මං කියන්නේ දැන් ඉතින් පද්මේ උඩ පැන පැන කසිපු විකුණයි. එහෙනම් මොනවද? මිනිහත් එනං අඩියක් ඉස්සරහට තිබ්බා. තව ටික දවසකින් රජයේ ස්කාගාරය මිනිහට බාර වෙයිද දන්නේ නැහැ. හරියට හරි. මේ ගමට නම් සෙතක් වෙන්නේ නැහැ. මට දුක ඒකයි. ඉතින් මිනිහා හිටියේ මන්ත්‍රීතුමා ගාවනේ. ඉතින් ඇයි ඒ දවස්වල මිනිහා ටිකක් වෙනස් කරේ නැත්තේ? මන් ළඟ හිටියට මිනිහා මං ඌව මගේ උඩුක්කේ තියන් හිටියේ නෑනේ මන් නයාව නයි පෙට්ටිය ඇතුලේ තියන් ඉඳලා
ඕන වෙලාවට එළියට අරගෙන බිත්තරයක් දීලා නටෝලා ඌ ආයි නයි පෙට්ටියට දානවා. එතකොට දැන් දැන් ඉතින් ඌ ඉන්නේ අරයාගේ උඩොක්කුවේමනේ. මම එකක් කියන මන්ත්‍රීතුමා. ඕක සොයිසට දස්ත කරන දවස වැඩි ඈත නෙවෙයි. හැබැයි එක දෙයක් සොයිසගාව ඉන්න අනිත් මදාවියොත් පද්මෙට ඒතරම් දවසක් රජ වෙලා ඉන්නේ ඉඩ දෙන එකක් නැහැ. ඉතින් ওই මිනිසු කවදා හරි මැරෙන්නෙත් තමන්ගේම උන්ගේ අතින් තමයි. ඒ විදියට ඉතින් පද්මෙටත් වැඩි දවසක් නැහැ. ඔව් තලංගම එවුන් පද්මෙත් එක්ක නයි වෛරයි. එහෙමනම් ඉතින් අපිට කලබල වෙන්න දෙයක් නැහැනේ. ඈ රංජනි අද වෙන්නේ මේ ග්‍රාමෝදය මණ්ඩලයේ රැස්වීමනේ. පන්සලේ ලොකු හාමුදුරුවෝ නම් කියනවා පන්සලේ බණ මඩුවේ තියන්න කියලා. ඒ වුණාට අපේ ඇල්බර්ට් අය කියනවා ගෙදර තිබ්බොත් තමයි නම්බුව වැඩි කියලා. මොකද කියන්නේ? ඔව් එහෙම තමයි. ගමේ උන්ට අපි කවුද කියලා පෙන්වන්නත් එක්ක ගෙදර තමයි තියන්නේ. ගමේ උන් දන්නවනේ රංජනි මගේ නම්බරේ. ඒ ඉස්සරනේ දැන් ඔයා ඡන්දෙ ඉල්ලන කෙනෙක්. එහිඳ ඒ විදියට හිතන්න. අනිත් එක මේ වත්තේ උන් ඉරිසියාවේ මැරෙන්න හදන. ඇයි? කවුරු හරි මොනාර කිව්වද? නෑ. මොකුත් නෑ ඉතින් දන්නේ නැද්ද? ඈ මං ආනේ කවුරු හරි මොනාර කිව්වද එච්චරයි. මේ නිකන් උදේ පාන්දර රේකෝප කරගන්න නැතු ඉන්න. අනික මේ හොඳ දවසේ. අර කමලක්කා එදා ඔයා ඡන්දෙ ඉල්ලනවා කියලා කිව්වහම මූණ පුළුටු කරගත්තා. ඉතින් ඒකට මගේ හිතත් රිදුනා. ඒකයි. ඔව්වා වැඩි ගණන් ගන්න යන්න එපා රංජනි. අහිංසකේ වුන්නේ බං. මේ ඒක නෙමෙයි. අද හවස මේ එනේ උන්ට කිරි දාලා තේකක් හදලා දෙන්න වෙයි ඈ. හා කිරි දාලා තේ මේ වත්තේ උන්ට? උන්ට සලකන්න ඕනේ. උන්ව ලං කරගන්න ඕනේ. දෙම? ඇයි ඇයි දැන් මේ සලකන විදිය මදිද? මේ කිරි දාලා නම් තේ හදන්න බෑ. ඇයි? ගිය අවුරුද්දේ රුපියල් 58යි 50යි තිබිච්ච කිරි පැකට් එක මේ අවුරුද්දේ රුපියල් 100යි. සීනි කිලෝ එක 780ට තිබුණේ. දැන් රුපියල් 30යි. තේ දෙන්න. හරි හරි හරි. ඒ පිටි පැකට් එකක් ගත්තම සුමානියක් දෙයක් තියෙනවනේ. සුමානියක් දෙකක්? මේ ගෙදරට දවස් තුනෙන් පැකට් එක ඉවර වෙනවා. ඈ? දවස් තුනේ? එහෙම නැති අම්මයි දුවයි අල්ලට පිටි දාගෙන සීනිත් එක්ක අඹරගෙන කනවා ඇති. මන් නෙමෙයි එහෙම කන්නේ. ඔයයි දුවයි. මේ ඒක නෙමෙයි. ඔයාවත් ඔය සොයිස ඇමතිතුමාට කියලා මේ බඩු මුට්ටු වල ගණන් ටිකක් අඩු කරලා දෙන්නකෝ. දැන් ජනවාරි මාසේ 19යි 50ට තිබිච්ච සීනි කිලෝ එක පෙබරවාරි මාසේ 19යි 80 වුණා. ඊට පස්සේ 20යි 10 වුණා. දැන් රුපියල් 30යි. මිනිසු ජීවත් වෙන්නේ බඩට නොක. අපිට මෙච්චර අමාරු නම් මේ වත්තේ උන්ට කොච්චර අමාරු ඇද්ද? ඒක තමයි රංජනී මං උන්ට එන්න කියලා උන්ගේ ප්‍රශ්න ඔක්කොම කොලේක ලියාගෙන රොයිසමතුමත් එක්ක කතා කරන්නයි ඉන්නේ. හරි. අනිත් එක මම මේ කල්පනා කළේ මේ මේ දැන් ඔය බෝක්කුව හදන්න දෙන සල්ලි ඔය බුරු වැඩ වලට දාන්න නැතුව අඬ ගහලා ගමේ උන්ට බෙදලා දෙන්න කියලා. හරි. බෝක්කුවක් කැඩුනා කියලා උන්ට ඕක උඩින් පැනලා යන්න බැරි කමක් නැහනේ. අනිත් කර පොදු ලිනක් හදන්න කියලා දෙන සල්ලිය. හරි. මේ මේ ඒකත් බෙදලා දීලා උන්ට අර කරලයින්ගේ ලිඳේ නාන්න කියලා කියනවා. ප්‍රශ්නේ ඉවරයිනේ. රංජනි මිනිස්සුනාම තුන් වේල බඩට කාලා ඉන්න ඕනේ. හරි. ඒක නම් ලොකු දෙයක්.
මේ ආණ්ඩුවේ මිනිසුන්ට කිසිම සහනයක් නැහැ කියන්නේ. रंजनी කැලණිගඟේ මිනි 27ක් පාවෙමින් තිබුණි. ඔන්න තවත් 20 ගානක් මරලා. කැලණි පැත්තේ වැඩි හොඳට යනවා වගේ. කැලණිය අනේ අපේ පූජා නගරයකට ගිය කලක්. ඉතින් කොහොමද මන්ත්‍රීතුමා රටක් දියුණු වෙන්නේ? මෙහෙම ගියොත් මේ රට සෝමාලියාවක් වෙයි. හැම දෙයකම සෝබන පැලැස්තර. ඉතින් තරුණයෝ බලන් ඉන්නේද? පද්මන දැන් ජය කියන්නේ. සොයිසෝට බඩු ලෝරියක් කියන්නේ. මොකෝ මේ රෑ ජාම්. අපි ගමයි යන්නේ මේ වෙලාවට තමයි.